යුබෝවන් අපි කලින් පාඩමේදි කතා කරා පුතේ පව ලෝකයුද්ධයට බලපෑ හේතු මොනවද කියලයි. තින් කාරණා හයක් කඔස්සේ කතා කරා. එතකොට පලවන ලෝකයුද්ධයට මේ ප්‍රධාන වශයෙන්ම බලපෑපු හේතුව විදිහයට අපට සඳහන් කරන්න පුළුවන්. මූලික මහේතෝන සරයෝෝ සිද්ධිය එකන් නෝස්ට්‍රාව ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා ගාතනය කිරීම. ඉතින් දැන් මෙන්න මේ ප්‍රශ්නයක්ත්ෙක් ඔස්ට්‍රියාවෙන් වන්දිඉල්වා ාව වන්දිල්ලගේ ඉල්ලුවා සර්බියාවෙන් ඒක සර්බියාවක තික්ෂප කරායි ඉට පස්සේ එක්දස් නම සයදා හතරේ ජූලි විසි අටවෙනිද ඔස්ට්‍රියාව යුද ප්‍රකාශ කරනවා සර්බියාවට. එතකොට මේ ඕස්ට්‍රියාව සර්බියාවට යුද ප්‍රකාශ කරනොට සර් රෘසිියාවෙන් ආධාර පතනවා. ඉතිං ජර්මණයාය රුසිාවයි කියන්නේ සම්බන්ධතාතිබිච්ච රටවල් දෙකක්. ඉතින් මේ වෙලාවෙේ ජර්මණියය රුසිියාවට කියනවාස්ර්බියාවට උදව් කරන්න එපා කියල නමුත් ජර්මනිය ඇහුවේ නෑ. මුකොක්ත් දෙපා රකිතන් නැතුව ජර්මණිය කෙලින්ම රුසිියාවට විරුද්ධව යුධ ප්‍රකාශ කරනවා. කොට මේ අවස්ථාව වෙනකොට රටවල් හතරක් මේ යුද්ධයට සම්බන්ධ වෙලා මධ්‍යම බලවතුන්ගේ රටවල් විදිහට ඔස්ට්‍රියාව ජර්මනිය මිත්‍ර බලවතුන්ගේ රටවල් විදිහට සර්බියාව සහ රෘසිියාව මේ සටනට සම්බන්ධ වෙලා තියෙනවා.ඉතින් ජර්මනියයි ප්‍රංශයයි කියන්නේ, එක්දා සටසිය හැත්තෑවෙයි දම්ම ජර්මනය ගොඩනැගීමේ පටන්ම ඒ ගොල්ලො අතර වෛරයක් පැවතුනානෙ මතකයිනේ එතකොට ඉඩ පස්සේ ජර්මනිය ප්‍රංශයටත් යුද්ධ ප්‍රකාශ කරනවා. ජර්මණය ප්‍රංශයටත් යුදධ ප්‍රකාශ කරනවා. ඉතින් මීට පස්සෙමේ ජර්මණිය මේ හිතුවක්කාර ක්‍රියාපිළිවෙත බ්‍රිතා්‍යය ආරක්ෂාවටද තර්ජනයක්බුණා ඉතින් බ්‍රතාන්‍යය හා ප්‍රංශය අතර මිත්‍රත්වයක් පැවති බැවින් බ්‍රතා ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් පංශයේ සහයට ඉදිරිපත් වනා. තිං ඔන්න එතකොට මේ වෙනකොට ඔස්ට්‍රියාව ජර්මනිය මධ්‍යම බලවතුන් විදිහටත් සර්බියාව රුසිියාව ප්‍රංශය කියන රටවල් මිත්‍ර බලවතුන් විදිහටත් දෙපැත්ත බෙදිලා. සටන ආරම්භ වුණා. ඉතින් මේ අවස්ථාවේදී ජර්මණය දිගින් දිගටම සබ්මැරීන ප්‍රහාර එල්ල කරන්න පටන්ගත්තා. ජර්මය දිගින් දිගටම සබ්මැරීන ප්‍රහාර එල්ල කරන්න පටන්ගත්තා දැ. බ්‍රිමේවෙලා වෙද බ්‍රිතාාන්නේය වරායවලින් පිටත්වෙන. සෑම නැව් හතරකින් එකක්ම. එකයන බ්‍රිතානය වරයවලින්ින් පිටත්වෙන සෑම නව නැව් හතරකින් එකක්. සබමැරීන් ප්‍රහාරවලට ලක්වුණා.ඇඊට පාසද මේ අවාසාාවේද්දී මේ ඇමරිකා එක්සලටනපතය හිීටිය. දස්තව ඒ ගොල්ලො එක් පැත්තක් පත් ගත්තේ නමුත් ජර්මණය ජර්මණියය සබ් මැරීනයක් මගින් ජර්මණය ඇමරිකානු ජාතිකයන් රැගත් ලුසිටානියා නම් මග නැව මෙන්න මේ ලුසිටානයා කියන මග නැව ජර්මන් සබ් මැරීනයක් මගින් ගිල්වල දැම්ම ැ ජර්මණය සම්බන්ධ වනේ මේ ඇමරිකා එක් සත් ජනපදවේ ඩුවේදී මධ්‍යස්ථව හිටියනේ නමුත් ඊට පස්ස සබමරීන් පහාරය හේතුකරගෙන අමරිකා එක්සත් ජනපදයක්ත් මොකද කරේ මිත්‍ර සන්ධානයට එකම් මේ ඇමරිකා එක්සත් ජනපදය මිත්‍ර සන්ධානයට එකතුුණා කියන්නේ ලොකු බලයක් ලැබුණ ඒගොල්ලොගාව තිබ ලොකු බලයක් ලැබුණ. ඒ ගොල්ොගාව තිබුණු විශාලාහර්තොග. ඒ වගේ, මිලියන දෙකක් පමණ වූ පාබලහා නාවික හමුදාව. එතකොට ඔන්න මේ ඇමරිකාවේ තිබිච්ච විශාල බලයක් තමයි විශාලාහාර තොග. එවගේම මිලියන දෙකක් වූ පාබලහා නාවික, හමුදාව ඒ විතරක්නෙමයි අති නවීනායුද. මෙන්න මේ බලයන්තුන මේ අති නවීන යුදායුද සතුරු පිලට ප්‍රබල තර්ජනයක් එෙල්ල කිරීමට සමත් වනා ඇමරිකාව පැත්තක ඉදලලා ඇමරිකාවත් මේ ගොල්ලොගාව ගත්ත සබ්මරීින් ප්‍රහරයක් ඇවල එඩ පස්සේ ඇමරිකාවත් අර. මධ්‍යම බල මිත්‍ර සන්ධානයට එකතුා එකතුනාට පස්සේ කොල්ොගාව තිබන ොකූ බලතුනක් විශාල ආහාර තොක තිබුණ අතිනවීන යුදා යුද තිබුණ ඒවාගේ මිලියන දෙකක් පමණ වෙච්ච පාබලහා නාවික හමුදා බලයක් ති බයිතින් මෙන්න මේගොල්ලගේ එකතුවීමත් එක් මේක බ්ලොකු තර්ජනයක් බවට පත්වනාා ජර්මණියයට තව එකක් වුණා මේක මුලදී මධ්‍යම බලවතුන්ගේ කියන ජර්මණිය පැත්තෙහිට පු ඉතාලිය රහස් ගිවිස්මක් මගින් මිත්‍ර පාක්ෂකයන්ට එකතු වෙලා ජර්මණියට විරුද්ධව යුධ ප්‍රකාශ කරයිතකොට ජර්මනියය තිබි්ච යුද ජර්මණිය සහ ඔස්ත්‍රියයා අතරති යුද්ධ රහස් සතුරන්නම් අතට පත් වුණ මේකේ ගොලන්ට අවාසි සහගත තත්ත්වයක් වුණා. ඉතින් මිත්‍රපිලේ දිගින් දිගටම එල්ල කළ ප්‍රහාර නිසා ජර්මණියයේ සේනා ශක්තිය, දර්වල වුුණා බලය යුද්ධ බලය දුර්වල වුණ ආහාර අර්භු දෙයක් ඇති වුණ. හමුදාවල නොසන් සුන්තාවයක් ඇති වුණ. ඒ වගේම මහජන කැලඹීමක් ඇතිවෙලා රටපුරා කලබලකාරී තත්‍රයක් උද්ගත වුණ. ජර්මණය නාවික හමුදාව කැරලි ගසා අවිරාජයා නෙරපීමට උද්ඝෝෂණය කළ අධිරාජ්‍යාව නෙරපන්න උද්ඝෝෂණය කළ මෙන්න මේක හින්දා. ඔහු සිහසුුණත් හැරිය ජර්මණයේ පාරාජය වේගවත් වෙන්න හේතුවක් සිද්ධ වුුණා අධිරාජ්‍යයා සිහසුන අත් හැරපු නිසා. ඉතිං මෙන්න මේ වගේ එක්ගාස් නමසය මේ යුද්ධ එක් දස් නමසය දාහත්තර ඉඳන් එක් දස් නමසය දහාටවන වන කාලවකමානුව තුළ පැවතුනා. එට පස්සේ මේ අවසාන ප්‍රතිඵලයේ විදදිහට ජර්මනය ප්‍රමුක මධ්‍යම බලවතුන්, පරාජ පරාජයට පත්තුනායිතින් මේකට සම්බන්ධ වූර රටවල් ගැන බැලුවහම අපට දැනගන්න පුළුවන් මධ්‍යම බලවතුන් විදිහට ඔස්ට්‍රියාව, ජර්මණිය, තුර්කය තුර්කය බල්ගරිියාව හංගේරියාව යන රටවල් සම්බන්ධ වුණා මිත්‍ර බලවතුන් විදිහට සර්බියාව, රුසිියාව, ප්‍රංශය, බ්‍රිතානය ඇමරිකායක් සජ්ජනපදධය, ඉතාලිය කියන රටවල් සම්බන්ධ වුනායිතිං මෙන්න මේ විදිහට තමයි පලවන ලෝකයුද්ධය ආරම්භවෙලා ව්‍යාප්තවෙලාගියඉතින් මංහිතනවා ඔගල්ලන්ට දැන් පලවන ලෝකයුද්දේ ව්‍යාප්තිය පිළිබඳව අවබෝධයක් ලැබිලා ඇති කියේ ලහෙනං. ඊගාව දවසේ පලවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලත් සමගින් හමුවමු ඔබ සැමට තෙරුවන් සරණයි.